හරි එහෙනම් අද පාඩම් පටන් ගන්න අද පටන් ගන්න තියෙන්නේ අපිට පාඩමේ පිටු අංකය කීයද 10 9 නේ 19 ඉඳලා තියෙන සාකච්ඡා කරන්න එන්තැල්පි සටහන් කියන එක හරිද එන්තැල්පි සටහන් එහෙම නැත්නම් ශක්ති සටහන් කියන එක අපි ඔය එන්තැල්පි සටහන් කරගෙන කතා කරනකොට ළමයි ඔය පාඩමේ මුලම හරි දේ පොඩ්ඩක් කතා කරා මොකද්ද අපි එන්තැල්පි සටහනක් නිරූපණය කරනකොට එන්තැල්පි අක්ෂයක් කියලා එකක් තියෙනවා මේවා මේ පැත්තෙන් අපි ලියනවා ඒක එන්තැල්පිය කියලා එන්තැල්පිය කියලා අපි ලියනවා ඒකකයේ කිලෝ ජූල් මෝලයට කියලාත් ලියනවා හරිද එන්තැල්පිය කියලා මේ පැත්තට අක්ෂයක් ගන්නවා හරිද කිලෝ ජූල් මෝලයට කියලා ගන්න ඊට පස්සේ අපි මේකේ මට්ටමක් එන්තැල්පි සටහනක් කියන්නේ මට්ටම් සටහනක් තමයි එන්නේ අපි මෙන්න මේ වගේ තැනකින් මට්ටම් සටහනක් ගත්තොත් අපේ මට්ටම් සටහනේ අපිට අවශ්‍ය මූලද්‍රව්‍ය සංයෝග වගේ දේවල් මාක් කරන්න පුළුවන් හරි එතකොට අපි තුමු කාබන් සම්මත අවස්ථාව කියලා අපි තුමු මෙන්න මේ ප්‍රතික්‍රියාවම නිරූපණය කරන්න යනවා කියලා කාබන් සොලිඩ් එක O2 එක ප්‍රතික්‍රියා කරලා CO2 හදන ප්‍රතික්‍රියාව මම මේක සටහන් කරන්න යනවා සියලු ගෑසුම් මම ප්‍රස්තාරය සටහන් කරන්න යනවා එතකොට ඇත්තකුත් මේ තමයි මොකද්ද CO2 ගේ උත්පාදන එන්තැල්පි කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් කාබන් ගේ සම්මත දහන එන්තැල්පි කියලා මාක් කරන්න පුළුවන් මම දන්නවා අනිවාර්යෙන් උත්පාදනයක් වුණත් දහනයක් වුණත් උත්තරේ ඉන්නේ කීයද ඍණ උත්තරයක් තමයි ඉන්නේ තාපදායකයි. ඔයාට මතක නම් ඔගේ අගය ඉන්නේ ඍණ 393.5යි. සංඛ්‍යාත්මක අගයෙන් ගත්තොත් ඍණ 393.5ක් තමයි ඉන්නේ අගය. හරිද? එතකොට මම මෙන්න මේක මේක සටහන් කරනවා නම් මට සම්මත රේඛාවක් ඕන වෙනෝනේ. සම්මත මූලද්‍රව්‍ය මාක් කරන්න. අන්නේ සම්මත රේඛාව තමයි මම ඉස්සෙල්ලම වැඳගත්තේ. තමේ සම්මත රේඛාවේ මම මාක් කරන්න පුළුවන් සම්මත මූලද්‍රව්‍ය විතරයි. දැන් මට මේකේ මාක් කරන්න වෙනවා කාබන් සොලිඩ් එකයි O2 ගෑස් එක. ඒකනේ. ඊළඟට මේ දෙන්න එකතු කරලා හදනවා CO2 අගය කීයද ඍණ 393.5. ඍණ අගයක් නම් දැන් මේක ඇත්තම සම්මත අවස්ථාවේ අගය බිඳුවයිනේ මෙතන. එන්තල්පි හැබැයි මේක බිඳුව මාක් කරන්න යන්නේ නැහැ. හරිද මේ පැත්තේ දත්ත මාක් කරන්න යන්නේ නැහැ අලුත් සිලබස් එකේදී පරණ සිලබස් වල දැකලා ඇති දත්ත මාක් කරලා තියෙනවා පාස්ට් පේපර්ස් වලම තියෙනවා හැබැයි අපි දැන් මේ පැත්තේ දත්ත මාක් කරන්නේ නැහැ හේතුව අපිට අපි කතා කරන්නේ සම්මත මූලද්‍රව්‍ය වුණාට උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒකේ තත්ත්ව වෙනස් වෙනවනේ අපි දන්නේ නැති නිසා අපි සම්මත අවස්ථාව වලට බිඳුව කියලා දාන්න යන්නේ නැහැ එන්තල්පි වෙනසක් මාක් කරන නිසා එන්තල්පි නෙමෙයි වෙනසක් නිකන්නේ ඒත් අපි මෙතන බිඳුව දාන්න බෑ මෙයා CO2 හැදෙන එක ඍණ 393.5ක් නිසා අන්න මට ඒක මෙහෙම මාක් කරන්න පුළුවන් අගය මේ පැත්තට මම මාක් කරා ඍණ නිසා පහළට එන්නේ එද කාබන් O2 එක ප්‍රතික්‍රියා කරලා හදනවා CO2 ගෑස් එක අන්න මට ඒක මෙහෙම මාක් කරන්න පුළුවන් මෙතන ප්‍රතික්‍රියාවක් සිදු වෙච්ච එන්තැල්පියක් නිසා මම මේක ලියන්න බෑ ඩෙල්ටා H සම්මතය කියලා ලියන්න පුළුවන් ඒක F දැම්මත් එක නැත්නම් ඒක 1 කියලා දාන්න පුළුවන් අගය ලියන්න පුළුවන් ඍණ 393.5යි කියලා හැබැයි අපි මෙතන ඒකක දාන්නේ නැත. ඒකක දාන්නේ නැහැ. ඇයි? මෙතන ලියලා තියෙන නිසා මේ පැත්තේ ඒකක ලියන්න යන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්නෝ වගේ සටහනකට අපිට කියනවා ළමයි එන්තැල්පි සටහනක් කියනවා. මේ වගේ සටහනකට අපි කියනවා එන්තැල්පි සටහනක්. හරිද? සරලයි. මහලු සංකීර්ණ සීන් එකක් නැහැ. දැන් තාප අවශෝෂක සීන් එකක් තිබ්බනම් මොකද වෙන්නේ? එතනින් උඩට. දන නම් මෙහෙට. මෙතනින් උනත් කමන්නේ උඩට තමයි මාක් කරන්නේ. හරිද? ඔය විදිහට තමයි අපි එන්තැල්පි සටහන් වලදී දේවල් මාක් කරන්නේ. ධන අගයන් නම් පල්ලෙහාට සෝරි උඩහට ඍණ අගයන් නම් පල්ලෙහාට තමයි මාක් කරන්නේ. හරිද? බලමු කොහොමද මේ වගේ ගණන් හදන්නේ කියලා. හරිනේ? රයිට්. එන්න රියුට් එකට රියුට් එකේ තියෙන පළවෙනි ගාන. එකේ ගාන හදන්න කියලා කියනවා ක්‍රම දෙකකට. හරි ඔයාලා අපේ ප්‍රතික්‍රියා එකතු කළ ගණන් හදන එක කරන්නේ එක දෙක තුන ප්‍රතික්‍රියා ද ඒක හරි ඒ ක්‍රමයට හදන්න දන්නවා ඊට පස්සේ ඔයාලා ඉස්සර පළවෙනිට මෙන්න මේ ගානේ එන්තැල්පිය හොයන්නකෝ එන්තැල්පි සටහනක් භාවිතා කරලා නැතුව තාප රසායනික වක්‍රයක් මගේ ඔය ට්‍රයි එකක් දෙ
වාර දීලා තියෙනවා කාබන් හයිඩ්‍රජන් ලැක්ක එකතු වෙලා C3H4 හදන ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හොයන්න කියලා කියනවා වාර දීලා තියෙනවා C3H4 කියන කෙනාගේ දහනය දීලා තියෙනවා කාබන් O2ගේ දහනය දීලා තියෙනවා එන්තැල්පි චක්‍රයක් ඇඳලා ඔයා මේ ඒකේ එන්තැල්පිය හොයන්න හරිද මොකද්ද තියෙන්නේ ඔයාලට කියනවා මෙන්න මේක කාබන් සොලිඩ් ලා 3 දෙනෙක් එකතු වෙලා 3යි කාබන් සොලිඩ් දන මොන ග්‍රැෆයිට් කියලාත් ලියාගන්න ග්‍රැෆයිට් නේ සම්මත අවස්ථාව එකතු වෙලා හයිඩ්‍රජන් ලා 4 දෙනෙක් එක්ක 4H2 ගෑස් එක්ක 4H2 ගෑස් එක්ක හදනවා C3H4 गैस मैंने मैं प्रतिक्रिया एंथैल्पी तमें अपें गहाने डेल्टा एच सम्मत आर एक्स ने गहान रिएक्शन ने किया हरद ओके दानने ने ए वेनोट वाट दीला तीनवा हरद ए वेनोट वाट दीला तीनवा मैंने मैं O2 वेक दहाने हरद O2 එක දහනයක් නිසා මම මේ පැත්තේ ලියන්න පුළුවන් O2 එක දහනය කියලා. O2 gas. මේ චක්‍රකින් හදන්න යන ඉස්සෙල්. මෙයාගේ දහනය දීලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ කාබන්ගේ O2 එක දහනය දීලා තියෙනවා. හයිඩ්‍රජන් O2 එක දහනය දීලා තියෙනවා. හරිද? චක්‍රයක් ගහගන්න එක ලේසියි මට. අවුලක් නැහැ. මොකද්ද? C3යි O2 ප්‍රතික්‍රියා කරලා හදනවා. CO2 ලා 3ක්, 3යි CO2 gas. දන 4යි H2O තත් දිල දෙන මොකද ලික්විඩ් එක හදන එක නේද 4H2O ලික්විඩ් කියලා. ඉතින් මෙන්න මෙතනින් මෙතනට ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය වාර දීලා තියෙනවා. ඒක තමයි ඔය දත්තේ දීලා තියෙන්නේ කීය දාගය. අගේ දීලා තියෙනවා ඍණ 2219.9යි. डेल्टा एच सम्मतय सी सी थ्री एच एट गैस से का ऋण देदास देसी दहना में दशम नामे आए किलो जूल माउलेट अर्द इलाग रहा कार्बन नो टू एक सीओ टू हदने का ऋण तुम से आनो तो नहीं मैं मैं आते का सीओ टू हदने का ऋण तुम से आनो तो नहीं है भाई मामा एकाक ने में CO2 ला 3ක් හදනවා එහෙනම් මෙතෙන්ම ලියන්න වෙනවා ඩෙල්ටා H සම්මතය මෙතන මේ තියෙන F එක දීලා තියෙන්නේ CO2 gas එක ඒ වගේ අය 3ක් හදනවා අගය ඍණ 393.5යි ඍණ 393.5යි කිලෝ ජූල් මෝලේට ඒකත් හරින් ඊළඟට හයිඩ්‍රජන් O2 එක ජලය හදන එක දීලා තියෙනවා හැබැයි වාඩි දෙන්න ජලාණු එකක් හදන එක අපි ජලාණු හතරක් හදන නිසා ඔයාට ඔයාගේ වැඩි කරන්න වෙනවා හතරෙන් ඩෙල්ටා H සම්මතය F H2O ලික්විඩ් එක දෙන්න හතරයි වැඩි කරන්න ඕන වෙන 285.8 වෙන 285.8 किलो जूल माउलेट ඉතින් චක්‍රය මේ විදිහට කරකිනවා ඔක්සිජන් බැලන්ස් කරන්න ඔක්සිජන් බැලන්ස් කරනකොට අතෙන් එනවා මෙතන 3 2 6 6 4 10 එන මෙතෙන් එනවා 5ක් මෙතන එන මෙතෙන්ටත් එන්න ඕන O2 ලා 5ක් ප්‍රතික්‍රියා තුලිත ඉතින් හේස්ටි මේ දාලා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය හොයන්න tag ගන්න संख्यात्मक
අද පොය උත්තරේ ගැන කෙනෙක් කියවල 103.8යි කියලා නිතර දෙකවද බලමු ධනද ඍණ දෙන්නේ ආසන්න වශයෙන් 104යි නේ අපේ පළවෙනි ප්‍රතික්‍රියක දාලා හදනවා නම් අපි ඒක ඍජු ක්‍රමය කියලා කියනවා මේකට අපි කියනවා වක්‍ර ක්‍රමය කියලා. සඳරු ඉරිස් හැදුවද? චතුර ජනිත් හැදුවද? එකසිය තුනයි දශම අට කෙනාගේ ඇවිල්ලා තියෙනවා නැත්නම් ආසන වශයෙන් 104 කෙනාගේ ඇවිල්ලා තියෙනවා ගොඩක් අයට අනිත්තරත් එයාගේ එනවද කියලා පොඩ්ඩක් බලමු හරි සුළු ෆිල්ම් තමයි තියෙන්නේ ඉලක්කම් සුළු කරන්න තියෙන්නේ මහ ලොකු මවුලක් නැහැ රයිට් එකතු කිරීම අඩු කිරීම තියෙන්නේ ඒක වඩදා ගන්න පුළුවන් කියලා හිතනවා හරි දැන් අපි යන්නේ ඔය හදපු ගාන දැන් ආ උත්තරේ දන්නවනේ ඔය හදපු ගාන එන්තල්පි සටහනක් මගින් හදන්න යන හරිද එන්තල්පි සටහනක් මගින් හදන්න යන හරිද රයිට් එතකොට මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ එන්තල්පි සටහනක් අඳින්න නම් ප්‍රස්තාරය කඳ ගන්න වෙනවනේ හරි මෙන්න ප්‍රස්තාරය අඳගමු මෙන්න මට්ටම් සටහන අඳින්න යන්න හරිද මේ පැත්තට මම මාක් කරනවා මොකද්ද එන්තැල්පිය එන්තැල්පිය ඒක කියනවා කිලෝ ජූල් මවුලයට හරිද ඒකත් හරි දැන් මොකද්ද කරන්න ඕනේ මේ දත්ත ටිකම මම මේක මාක් කරගන්න එපේ හරිද මං ගාන හදන්නේ මෙන්න මේකට නේ බා මොකද්ද මම ගාන හදන්නේ කාබල්ල තුන්දෙනෙක් එකතු කරලා මෙන්න මේ කාබල්ල තුන්දෙනා හයිඩ්‍රජන්ලා හතර දෙනෙක් එක්ක එකතු කරලා C3යි එච්චර ගෑස් එක හදන එකේ එන්තැල්පිය හොයන්න යන හරිද ඒක හොයන්න මට තව අර එක එක කීප දෙනෙක්ගේ දීලා තිබෙනවා දැන් මම අගයන්ට දිහා බැලුවොත් මට පේනවා මේකේ තියෙන දත්ත ඔක්කොම න උත්තර දෙලි තියෙන දත්ත ඔක්කොම ටික ඉලක්කම් වෙන අගයන් ඒ රින නම් මට ඕවා මාක් කරන්න ඔක්කොම කොහාටද පල්ලෙහාටනේ එතකොට සම්මත රේඛාව මේ වගේ හරියෙන් ගහගත්තු මොකෝ වෙන්නේ මේ හරියෙන් ඉඳලා මාක් කරලා එතකොට මාක් කරන්න වෙන්නේ නැහැ එහෙනම් මොකද සමන් කරන්න ඕන සම්මත රේඛාව ටික උඩින් පටන් ගමු මේ හරියෙන් පටන් ගමු සම්මත රේඛාව මේ හරියෙන් පටන් ගමු කාබන් ලා තුන හයිඩ්‍රජන් ලා ඕන නිසා මම මෙතන දානවා තුනයි කාබන් මට ඕනේ මේ වැඩේට තුනයි කාබන් ඕන හයිඩ්‍රජන් ලා 4 H2 ගෑස් ඕන හරිද ඊට පස්සේ මට මේක දීලා තියෙනවා
සීතුමයි එච් අටේ දහනය දීලා තියෙනවා කාබන් CO2 කෙනෙක් කෙනාගේ හදන එක දීලා තියෙනවා ඊළඟට ජලයේ හදන එක දීලා තියෙනවා ඔබ චක්‍රය ගාමන සම දන්නවනේ මොකද්ද වෙන්නේ මෙන්න මේ සෙට් එක දහනය කළා CO2 වල තුනක් හදා ගන්න ඕන හයිඩ්‍රජන්ල හතර ජල අණු හතරක් හදා ගන්න ඕන මේ පැත්තට එහෙනම් මෙහෙන් මෙහෙට දහනය කර ගන්නත් පුළුවන් ඉතින් ඕක මම මේ මට්ටම් සටහනේ මාක් කරන්නත් ඕනේ හරිද එහෙනම් මම ඉස්සෙල්ලාම කාබන්ල තියෙන නිසා කාබන්ල තුනක් හදමු හරිද එතකොට එක කාබන් කෙනෙක් හදන එක කීයද -393.5යි එතකොට ඒ වගේ උන් කීයක් මං හදනවද තුන් දෙනෙක් හදන්න එපැයි එතකොට අගේ කීයක් වෙනවද 393.5 ඒව තුනක් අගේ 1600 1180.5 ආයෙන 1600 ගණන් ඍණ පල්ලෙහාට එන්න ඕන අරගෙන මම මේක මාක් කරනවා මෙන්න මේ හරියට 1000 කරනවා මේ හරින් දාගන්න තව මාක් කරන්න තියෙන නිසා මම මේ හරින් දානවා මොකද්ද මම මේ හදන්නේ CO2 හදාගන්න යන CO2 ගෑස් එක දැන් CO2 හදාගන්න සම්බත මූලද්‍රව්‍ය දෙක තව කවුද වරමන O2 උත්තෝ O2 ගෑස් එකත් තෝරන්න එයත් ලියාගත්තා එයත් ලියාගත්තා හරිද මේක කීයද අගේ डेल्टा एच सामने मैं वन किल दान ऋण एदास इकसी असूवा दशम तुरा असूवा दशम उन्न पलवन एक हरि हाइड्रोजन हर उन्ना तुण दान हतराई एच टू दान ओ टू ताम ओ टू बैलेंस करें मैंने मे पार्टे सीओ टू के हरि तवा कौत मठ हदा करना ජලය හදාගන්න එපා එක මට්ටමකට මම තව චුට්ටක් වුණා මෙයා පල්ලෙහාට ගන්න මෙයා හරි ඉරගා හරිද රයිට් ඊළඟට එහෙනම් මේ දෙන්න එකතු කරලා ජලය හදමු ජල 90ක් හදන්නේ කීයද -285.8යි අපි ජල 90 කීයක් හදන්න ඕනේ අර වගේ උ 4ක් හදන්න එපා එහෙනම් එකක් 285.8යි නම් 4ක් හදන එක डेल्टा थ्री किया अब एक दास एक हतलिस देखा पूना गांड दशम इन दशम देख राइट उन्न लमाई मम मे फैत्ताई मे फैत्ताई हरी माँ कर ली बरा दम मम मुखद करन नोने मे देने के तुकल लमू उत्पादने करला एका ओटू एक दहने करला आय मिन्न मितें टेन नोट मितें टेन नोट හරිද මට தත්ත්වයක් විදිහට දීලා දෙනවා බලහන් 10 එන්තල්පි කීයද 2219.9 දැන් මෙන්න මේ දෙක එකතු කීයද ළමයි මෙයාගේ එකතුව දල වශයෙන් 1180.5යි 1143.2යි හරිද එතකොට දල වශයෙන් මේ දෙන්නගේ අගේ එකතුව කීයද 2300ක් විතර අසල වශයෙන් නේ 2300 වැඩි නේ ඔන්න හරියටම එකතු කරලා ගාන බලමුකෝ මේ දෙන්නගේ එකතුව මෙතන ඉඳලා ඔයාට මෙතෙන්ට එන්න ගියපු තාපය 1180.5යි 1143.2යි 5යි 2යි 7යි මෙතන 3යි 8යි 4යි 12යි 2යි 1ක් විතරයි 1යි 1යි 2යි 1යි 3යි 1323.7යි ඍණ 2327.3යි 1323.7යි හරිද දහනය බලපන් දහනය කියන්නේ අර සීතුරේ ඇච්චර දහනය කරන අගේ කීයද 2219යි මේ දෙන්නගෙම එකතුව ළමයි හරිද මේ දෙන්නගෙම එකතුව ඍණ 2323.7යි මේක ඍණ 2219.9 මම දැන් අරකීම ගන්න පුළුවන් මම වල පොඩ්ඩක් තේරෙන්න ඕන තාම පළවෙනි එක නිසා මම මේ කියන්නේ 2219.9 ළමයි දැන් අපි දන්නුනේ හේස් නියම මොකද්ද කියන්නේ හේස් නියමෙන් කියනවා මේ පාරෙන් ගියත් අර පාරෙන් ගියත් සිද්ධ වෙන එන්තල්පි පරයාසය
සමානයිනේ සරලව කිව්වොත් ඔය මගුල් ඕනේ මේකේයි මේකේ එකතුව මේකට සමාන වෙන්න එපා එතකොට දැන් මම මේ මට්ටම් දෙක ඇදලා ඉවරයි ඒ කියන්නේ මේ පාර ඇවිල්ලා ඉවරයි ඒ ගාන 2323.7යි ඊට පස්සේ මේ දෙන්න එකතු කළා මූව හදලා ආයෙ උදාහණය කරාම යන ගාන 2219.9යි එතකොට ඔබ නිකන් දල වශයෙන් තේරනෝ නේද මෙන්න මෙතෙන්ට එන්න ඕන අගය දන දරිනද ඍණ දැන් මූ 2300 අතර 2219ක් ඉන්නවා ඍණ 100ක් විතර අඩුවක් නෙතියේ ඍණ 100ක විතර අඩුවක් නෙතියෙන්නේ එහෙනම් ඒ ඍණ 100ක අඩුව මොකද්ද ඔය මෙයාගේ උත්පාදනය ප්‍රතික්‍රියාවේ එන්තල්පියනේ එතකොට මම මේක මාක් කරන්න ඕනේ මෙතනින් කොහාටද උඩටද පල්ලෙහාටද මෙතනින් ඉඳලා මෙතෙන්ට එන අගයම අර දෙන්නක එකතුට සමාන වෙන්න එපා එතකොට උඹට දැන් තේරෙන්න ඕනේ බං මෙතන හරිද හොඳට තේරුම් ගන්න මේක එන්තල්පිය සටහන දෙන්න නැත්නම් පටල ගන්නවා මෙතනින් පටන් අරන් මූව හදලා ආයේ ඌව දහණය කරන ගාන 2219යි එතකොට 100 ගාන පල්ලෙහාටද මම යන්නේ උඩහාටද යන්නේ ඔක තේරුම් ගනි හොඳ ආය අහනවා මෙතන ඉඳලා මෙතෙන්ට කීයද 2323 මෙයාගේ දහණය විතරක් කීයද 2219යි එතකොට මේ 2219.9 කියන එක 2323.7ක් කරන්න මම ඍණ අගයක් එකතු කරන්නද ඕන ධන අගයක් එකතු කරන්නද ඍණ අගයක් එකතු කරන්න ඕන මේකට ඍණාගයක් එකතු කරනවා කියන්නේ මම උඩ හරි දෙක මාක් කරනවා පල්ලෙහාට පල්ලෙහා එන ගොඩාක් පල්ලෙහාට නෝද නෑ මේ මේ මුළු ගැප් එකම 1000ක් නේ දල වශයෙන් මේකෙන් 10න් ගැප් විතරනේ ඒ කියන්නේ මේ හරියෙන් විතර මේක තමයි ළමයි මොකද්ද C3H8 හදන එක C3H8 ගෑස් එක හදන එක අරද ඒක එන්තල්පිය ඇත්තටම මම තාම දන්නේ නැහැ. ඒක ඩෙල්ටා x සම්බන්ධයෙන් මම දාගන්නම් rx ඉන්නේ කියලා දන්නේ නැති නිසා. ඊළඟට මේක හත් එකද O2 එක දහණය කීයද? 2219.9. ඒතර ඊතලයේ ගහන්නේ කොතනින් කොතෙන්ද? මෙතනින් පටන් අරන් කෙලීම මෙතන. මෙතන CO2 සජලනේ නේද? කෙලීම් වෙනව මෙතෙන්ට මේක මම දන්නවා ඩෙල්ටා x සම්බන්ධයෙන් මම මෙයාට 1 දැම්ම 2 1 දැම්ම මෙතන 2 දාමු මෙතන දාමු 3 ඍණ 2219.9යි අන්න දැල්ලම වාට අර උඩ එක්කෙනා හොයන්න පුළුවන් ඒකම s අපි දන්නවා මෙයාගේ මෙයාගේ එකතුව මුගෙයි මුගෙයි එකතුවට සමානයි ඉතින් මොකද කරන්නේ डेल्टा x සම්බන්ධයෙන් rx එකකින් සමාන වෙනවා මේ දෙන්නගේ අගේ එකතුවෙන් අඩු කරන්න මෙන්න මේ ගන්න නැත්නම් හේස් නීමර කලින් දාපු වගේම දාපන් මොකද්ද මේ දෙන්න එකතු තමා 2330.7යි එහෙනම් මට ලියන්න පුළුවන් මෙයා දන මෙයා දන ඍණ 2219.9 සමාන වෙන්න ඕන ඍණ 2330.8 අන්න දැන් මොකද කරන්නේ මේක හරියට දාන්න රාය සමාන වෙනවා 103.8 කිලෝ ජූල් මවුලේට නේදින් ඍණ උත්තරයක් කියන්නේ දාන්න නේද ඍණ ඍණ යාම වලට ඍණ උත්තරය නෑ ඔන්නෝග තමයි උත්තරය ඔන්නෝග තමයි එන්දලිප සරණක් කියලා ඇති මගුලක් නෑ අරගම තමයි ඔබ හොඳට බැලුවොත් උඹට පේනේ අරගම තමයි මේ ඇඳලා තියෙන්නේ මොකද්ද වෙනසකට තියෙන්නේ ඔබ දැන් අර මෙන්න මේක මෙහෙම දාලා මෙහෙම දැම්මනේ මේක මොකද්ද කරලා තියෙන්නේ මෙහෙම දාලා මෙහෙම දාන්න නැතුව මෙහෙම දාලා අයසරයක් මෙතනින් පල්ලට ඉදලයක් ගහලා ඕකනේ කරලා තියෙන්නේ මේකම මේ දික් කරලා ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙන්න මෙහෙට කරලා පල්ලෙහාට දාලා මේක තව පල්ලෙහාට දාලා අරකම තමයි මේ දෙකම එකයි ලොකු වෙනසක් නැහැ හරිද හරිම සරල හරිද එන්න බලාගෙන ආයෙ ගන්න බැරි වුණා නා 100න් අහගෙන ඉන්න නැත්තම් මේ පටල ගන්නවා බලා ගන්න අපිට කියන්නේ මෙන්න මෙයා එකතු කරලා මෙන්න මෙයා හදන ප්‍රතික්‍රියාවේ එන්තල්පිය කීයද කියලා ලියන්නේ හරි එතන මට මම බලනවා හරි මෙන්න කාබන් ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා
මම මේ දෙන්න එකතු කරලා CO2 හදාගත්තා. CO2 එකක් හදන එන්තල්පිය කීයද? ඒ අල්ලගන්න බැරි චිකට උත්තර දෙන්න. කාබන් සහ O2 ප්‍රතික්‍රියා කරලා CO2 එකක් හදන එක කීයද? ඔක්සිජන් දුරුත කරන්න ඕන. අන්තිමට ඔක්සිජන් දුරුත කරන්න ඕන. ඔක්සිජන් අන්තිමට දුරුත කරා. ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් එකක් හදන එක ඍණ 393.5යි. එතකොට ඒ වගේ ඒවා තුනක් හදන නිසා මොකද කරන්න ඕන? ඔයාට එකපාරට වරදී කියලා හිතනවා නම් මෙහෙම ලියන්න. ඍණ 393.5 වැඩි කිරීම 3 කියලා මෙතන අගේ ලියන්න. හරිද? ඍණ මොකද්ද 1180.5 දශම 5. ඊළඟට මෙතන අගේ කොහොමද ගන්නෙ? මේ දෙන්න එකතු කරලා දැන් ඔන්න CO2 හැදුවා. දැන් තව කොහොමද මං හදා ගන්න ඕන? ජලය හදා ගන්න එපා H2 සහ O2 ප්‍රතික්‍රියා කරලා. ජලය හදා ගන්න ඕන නම් ජලය හදන එන්තල්පිය -285.8යි. ඒ වගේම අවශ්‍ය වෙනවා කීයක්ද මට? 4ක්. මෙන්න ඒ අගේ. එතනට ගන් තේරුණාද ඔන්ලයින් එකේ කට්ටියන්ට? ඔය ප්‍රශ්න තියෙන කට්ටියන්ට? මේකයි මේකයි හදාගන්න එක තේරුණාද? හරි. එතන මෙන්න CO2 සහ ජලය හදාගන්න. හරිද? දැන් ගාණි උඹට කියන්නේ මොකද්ද? ගාණි උඹට කියන්නේ මේ මගුල් හොයන්න කියලා නෙමෙයි. ගාණ වාට කියන්නේ මෙන්න මෙයා සහ මෙයා එකතු කරලා මෙන්න මේ C3H8 හදන ප්‍රතික්‍රියාවේ එන්තල්පිය කීයද කියලා අහන්න. එතන මම දන්නේ නැහැ ඒක කොහෙටද එන්නේ කියලා මම දන්නේ නැහැ. ඇයි මම දන්නවා මේ පැත්තෙන් මේ පාරෙන් මෙතෙන්ට ආවත් මෙයාගෙන් මෙයාව හදාගෙන ඊට පස්සේ එතනින් මෙතෙන්ට ආවත් සිද්ධ වෙන ඉන්දල විපර්යාස එකම වෙන්න ඕන දෙන්න සමාන වෙන්න එපා අගයන් දෙක දෙන්නකම සමාන වෙන්න ඕන හැබැයි මට පේනවා මූ හදාගන්න එක දැන් මම මෙතන ඉර ගන්න කලින් මේ හිතන එක මම මේ කියන්නේ මට පේනවා මෙයාව මේ C3H4 කියන කෙනා දහනය කරාම ලැබෙන තාපය 2219.9යි හරි මට ඒක පේනවනේ ගාන දීලා තියෙනවනේ එතන මම තේරුම් ගන්න ඕන මොකද්ද හරි එහෙනම් 2219ක් මෙයාව දහනය කරාම පිට වෙනවනම් මේක උත්පාදනය කරන ගාන මොකක් වෙන්න ඕනේ ධන දරිනද ඍණ වෙන්න ඕනේ ඇයි මූ ධන වෙලා සෝරි මූ ධන වෙලා මේක ඍණ වුණොත් මොකද්ද වෙන්නේ මේ දෙන්නගේ එකතුව මේකට සමාන කරන්න බැහැනේ මේ දෙන්න එකතුවට සමාන කරන්න බැහැ අන්න ඒ නිසා මම තීරණය කරනවා මෙයාගේ අගේ ඉන්නේ පල්ලෙහාට තමයි කියලා නිකන් උඹට හිතපන් උඹට එහෙම මලෝ මගුල තේරුන්නේ උඹ නිකන් මේ හිතෙච්ච පත්ත උඹට ගැහුවා කියලා ඒත් උඹට වරදිනවද? ඒත් වරදින්නේ නැහැ උඹට උත්තර එනවා. කවුරු හරි ළමෙක් ඊතල උඩට දැම්ම කියලා හිතපන්. ඊතල උඩට දාලා මෙහෙම ගහලා මෙහෙම අඳිනවා. ඒත් උඹට මේ උත්තරේ වෙනවද නැද්ද? එනවා හැබැයි ගැළපෙන්නේ නැහැ. ඇයි උඹ ඍණ උත්තරයක් නැහැ හැබැයි උඹ ඊතල දාලා තියෙන්නේ උඩට. ඒ නිසා තර්කයෙන් අරගෙන ඊතලේ ගහන පැත්ත තීරණය කරන්න. නැත්නම් උඹ ඉස්සෙල්ලා හදලා වරද්දගෙන ආයෙ හදපන්. ඒත් කමන්නේ නැද්ද වෙලාව වැඩි නම්? එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් වට හිතුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? ඔක මෙහෙම සීන් එක ගන්න. මෙන්න මේ පාරෙන් ආවම ඉද මංගෝ මෙන්න හරිද? මෙන්න එක ටවුන් එකක් තිනවා. මෙන්න එක ටවුන් එකක්. මෙන්න අනිත් ටවුන් එක. හරිද? මෙන්න එක පාරක් තිනු මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා මේ ටවුන් එකට ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට යන්න පුළුවන්. හරිද? අපි දුම් මෙතනින් මෙතෙන්ට රුපියල් 100යි. මෙතනින් මෙතෙන්ට එන්නේ 150යි. එතන මුළු ගාන ගියද මේ පාරේ වෙන්දන මෙතෙන්ට ආව ගාන මුළු ගාන 250යි. හරිද? ඒ පාරෙන් යන්නේ නැතුව මට තව පාරකට මේක යන්න පුළුවන් කියලා එකෙක් කියනවා. හරිද? තව පාරකට යන්න පුළුවන් කියලා කියනවා මෙන්න මේ C කියන තැනට ඇවිල්ලා මෙතෙන්ට එන්න පුළුවන් කියලා කියනවා. එකෙක් කියනවා හැබැයි මම C වල ඉඳලා B වලට එන්න රුපියල් 200ක් ගන්නවා කියලා ඌ කියනවා. එතන මං උඹෙන් එහුවම එතකොට A වල ඉඳලා C දක්වා යන්න කීයක් එනවද කියලා. අර හේස් කිබ රූල් එකට අනුව මෙතන කීයක් එන්න ඕනේ? කීයක් එන්න ඕනේ? 50යි නියුන් 50යි නියුන් ඇයි මේ පැත්තෙන් ගියත් මේ පැත්තෙන් ගියත් එකම වගේ යන්නේ ඉතින් මේ පැත්තෙන් 150යි මේ පැත්තෙන් 100යි 250යි මෙතන ගාන 200යි කියලා මට දීලා තියෙනවා ඒතර මට මෙන්න මෙතන ගාන ගැන පොඩි අවුලක් තිබ්බා හැබැයි මම දන්නවා මේ පැත්තෙන් ගියත් මේ පැත්තෙන් ගියත් දාන සමාන වෙන නිසා අනිවාර්යෙන්ම මම දන්නවා මෙතන ගාන ඉතුරු ගාන එන්න ඕනේ ඉතුරු ගාන මේවා ඔක්කොම ඍණ නිසා මොකද්ද වෙන්නේ මේ ඔක්කොම ඍණ නිසා මෙතන ගන්න අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මොකද වෙන්න ඕන? ඍණ වෙන්න ඕන කියලා. තේරුණාද? නිකන් හරි මෙහෙම හිතපන්. හරිද?
ඔන්න මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා x කියන තැනට ඇවිල්ලා මෙතනින් මෙතන ඍණ 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 ධන වලින් තමයි පැටලෙන්නේ හරිද සමස්තකයේ කියද ඍණ 250 ඍණ 250 කියලා වට කියනවා හරිද ඊළඟට මම වට කියනවා මේ b වලට එන්න පුළුවන් තව පාරක් තියෙනවා ඒ තමයි y කියන පාර y වලින් මෙතෙන්ට එන්නත් පුළුවන් හැබැයි y හරහා මෙතෙන්ට එන අගය ඍණ 300යි y වලින් මෙතෙන්ට එන අගය ඍණ 300යි එතන මං වාගෙන් අහුවොත් එහෙනම් a වලින් y වලට එන අගය කීයද කියලා අර තේරුන්නේ නැති එකා මට කියවා මෙතෙන්ට එන්න ඕන අගය කීයද කීයද ඉන්නේ මෙතෙන්ට එන්න ඕන අගය මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට එන අගය ඍණ 250යි මෙන්න තව පාරක් තියෙනවලු ඒ පාරේ එකතනක ඉඳලා අනිත් තැනට එන ගාන මම දන්නවා ඍණ 300යි කියලා එහෙනම් මං අහන මෙතන ගාන කීයද කියලා එතන මම දන්නවා මෙතන අගය කීයේ ධන 50යි දැන් මේ ප්‍රස්ථාරය ওই වගේ මාක් කරන උනා නම් මම මොකද කරන්නේ ඒක පල්ලයට මාක් කරලා හරියන්නේ නෑ ඒක මම මාක් කරන්න උගහට උඩහට එතකොට උඹ ඒක තර්ක කරලා ගන්න ඔයගේ ඉදින් තර්ක කරනවා හරි මේ පාරේ මෙච්චරයි අර පාරේ කැලේ දෙකක් තියෙනවා දෙකෙන් මම දන්නේ එකයි අනිත් එක දන්නේ නැහැ ඔයා බලන්න මේ අගයේ ගැප් එක වෙනසක් තියෙනවා නම් පැහැදිලි වෙනසක් يعني තව අඩුවක් තියෙනවා නම් ඒක ඒ පැත්තරමයි හැබැයි අඩුවක් නෙමෙයි වැඩියක් නම් තියෙන්නේ ඒක අර වැඩි ගාන අඩු වෙන්න ඒක එයාගේ අනිත් ලකුණු තමයි වැටෙන්න ඕන ඍණ තිබ්බොත් ධන වැටෙන්න ඕන හරිනේ කතන්දරේ රයිට් හරි ඔන්න ඕක තමයි කතන්දරේ හරිද හරි එන්දල් සර් හන්ද ගත්තනේ ආරනේ හරි එංග අඳක පැහැදිලි අඳ ගන්න ටියුට් එක උනත් කමන්නේ ඉඳ තියෙනවා නම් පොලේ උනත් කමන්නේ මම වාගේ චූටිට අඳින්න බල ලොකු නේද අපරාදේ Thank you.
ඔක්සිජන් දුරුදු කරන්න ඔක්සිජන් දුරුදු කරන්න මෙතන කියාගෙන 3 රත් දෙක 6යි 4 රත් 10යි මෙතන දාන්න කියද්ද 5ක් දාන්න මෙතන 3 රත් දෙක 6ක් ගියා මෙතන තියෙන්නේ 2ක් දාන්න මෙතන එතකොට 5ක් දැම්මා නම් තුලිතයි අන්තිමටම දුරුදු කරන්න एक ही बराबर नंग इलान पे तो इतने क्यूट टू गान ट्राई कर दें दत्त दिल दिन ओको मरे ट्राई कर दें ना मामा था दिन वहाँ अलग से पर ट्राई कर दें
හරි උත්තර අවකට ඉන්නවද සඳුණු උත්තරය ආවද මට අයිඩියා ගන්න වාට මේ පාඩම සෙට්ද නැද්ද කියලා අද්දම ආපු නිසා अरे अरे बल ममता दत्न दत्ताधारे सी टू हेच टू हि डेलटा एच सामते एफ उत्पादन होने की उत्पादन के आने मुकद कार्बन सॉलिड हेच टू गैस से कराबल दोनी मिन्न मेक तमें होने के लिए सी टू हेच टू गैस आदरण के मिन्न मे प्रतिक्रियातम ग्रेफाइट ඊළඟට කාබන් ගේ දහනය දෙනවා හයිඩ්‍රජන් ගේ දහනය දෙනවා C2H2 ගේ දහනය දෙනවා ඔක්කොගෙම දහනයනේ තියෙන්නේ ආ දහනය දෙනවා නම් මට ඉතින් කොහොමද O2 උත් ඕනේ ආ උත් ලියාගමු O2 උත් ඕනේ ඊළඟට කාබන් ගේ දහනය 395යි ඒ කියන්නේ දෙකක් හැබැයි දහනය කරන්න බෑ මම ඒතර කීයකද 395 ඒවා දෙකක් ඒ කියන්නේ 790යි එහෙනම් මෙතනින් පල්ලෙහාට එනවා अत्यन ये मटम गोरमेदन सीओ टू तुनावा तुनाई सीओ टू गैस दईड्रजन ब्लेट मुनवा तुनेवा ओ टू तम बैलेंस करना ऊतलियान ओण मेन सा मेतन दागा डेलटा एच सामते वन रेन हत्यान वाय अरे रेन हत्यान वाय हईड्रजन ओ टू या प्रतिक्रिया कल जल हद एक जलाणुवाक्त मैं हदा नदी देशी असूहा हदल दव मिन्न मे हरियट सी ओ टू दुहमी आयन गुहमें तुनाई देखाई सी ओ टू गैस दान के हेच टू ओ लिक्विड डेलटा एच सामते टू रीण देशी असूहाय එතකොට නිකමට ඔයා ඒක ඉවර වෙච්ච ගමන් මේ දෙනක එකතුව පොඩ්ඩක් දල වශයෙන් සයිඩ් එකේ ලීල බාර ඉන 790යි ඉන 286යි අගය 10න් 6ක් සෝරි 6යි 9 8 17න් අත එකක් ඉතුරුයි 7 2 9 1 10 ඍණ 1076යි එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ඍණ 1076ක් ගිහිල්ලා තියෙනවා හරිද මම වාගේ ඇදී අඳින්න එපා ඍණ 1076යි එතකොට බං හරිද C2H2 ගේ දහනය බලපන් एक पोटल C2H2 की दहनय ओया मेहमान वर दिन दत्मी पूत लियागन मेतन मे यदास दसिया अणुनमे युट पेनवा नवाकर मेन मेयास मेयात्र संबंधता अभी मुखदर तव एक उत्पादन अर उत्पादन करोन उत्पादन कर दहन एक यदास हेत्ताय तीन यदास दसी अणुनमे तीनवा मेया मेया बड़ पिवर्तने धनगान आ धनगान वाट उत्पादन उडट उडट तम उत्पादन उडट उत्पादन तम समस्ता C2H2 गैस दान ओ टू गैस मेया दाने डेलटा एच सामते आर एक्स एफ के दिल्ली बड़े याद आग एफ सी टू एच टू गैस आने से मैं संपूर्ण दहने गीतम गमंगा डेलटा एच सामते वन टू थ्री की लगाना तीन इदास दिशी आना मैं हेस नियम दाला मेतन आगे हुआ पुड़वा अगे की इन्हें एक सुलूक नौकरे का नौकरात खा मान आगे दम मत ऐति आगे की एक नौकर की दे देसी है विशेष तो नहीं दर देसी विशेष तो नहीं मैं तेरे उत्तर है
දන 223යි කියලා. එසේ. හරිද? ලේසි. හරි. ඊළඟ ආන. Q3 එකත් හදන්න. මේ අහගෙන පොඩ්ඩක්. මේ සටහන් අඳිනකොට අනිවාර්යෙන් ඔයාලා මෙයාලා අතර පරතරයන් ගැන සැලකිලිමත් වෙන්න. හරිද? ඒ කියන්නේ 790ක් මේ ගානට දාලා 286ක් මීට වඩා ලොකු පරතරයකට ගන්න එපා. හරිද? දැන් 286ක ලොකු පරතරයක් තියෙනවා කියලා ඒක මෙයා හිට ගන්න යන්න එපා. මූට වඩා මේක අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. අනුරූප වෙන්න ඕන මට්ටම. හරිද? සමහරවන් තුන හදලා තියවරේ. හරි. අනිත් කට සඳහන් ටග් ගල් තුන. බලගේ ප්‍රස්තාර සටහන තමයි මට බලා ගන්න ඕන කවන්නේ. අදාරගන් Q3 Q3 තියවර කට්ටි වුණා Q4 try එකක් දෙන්න.
ඔව් හතරවෙනි එකත් අහන්නේ එන්තල්පිය එන්තල්පිය තමයි අහන්නේ එන්තල්පිය තමයි අහන්නේ මලේෂා නිත්මිනී උත්තර එනවද සචින්ති අවින්ජීත් දාසයක් කියන හරි නැද 2216 නේ ඒක හදන්න ඕනේ නැහැ නේ මමනේ ඔලක් නැහැ ඊළඟට अर प्रतिक्रिया मैंने मेक पोडक विनस हिता चुट्ट अमार वगैन पोड बलागन मैंने मेक तम किया प्रतिक्रिया करला अरद SiHOकना ओ टू एक प्रतिक्रिया करला ओ टू की दिखे प्रतिक्रिया करला अरद अदन SiO2 दन जकाय जाले SiO2 දන දෙකයි ජලය හදනවා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි සටහන මේ එන්තල්පි තමයි හොයන්න කියලා කියන්නේ හරිද දැන් මේ වගේ එක එන්තල්පි හොයනකොට හරිද ඔයාට එකපාරට මේක දැන් අර වගේ හිතන්න පොඩ්ඩක් අමාරුයිනේ එහෙම වුණොත් මෙන්න මෙහෙම කරා හරිද මෙන්න මේ විදියට ගන්න හරිද එකපාරට හිතාගන්න අමාරුයි නම් මේ විදියට ගන්න अरे अरे मैं पत्र दागा एंथैल्पी
කලින් වගේම එන්තල්පිය අගය කිලෝ ජූල් මවුලේට හරිද රයිට් ඊළඟට මොකද්ද කතා කරන්නේ මට මේක දැන් බැලුවම ධන උත්තරත් දෙන ඍණ උත්තරත් දෙන ධනේව නම් පොඩ්ඩයි තියෙන ඒ නිසා මම සාමාන්‍ය මේක දල වශයෙන් මේ හරිය වගේ දා ගන්නවා සම්මත රේඛාව සම්මත රේඛාව මම මේ වගේ හරියකින් දා ගන්නවා හරිද එතකොට බලන්න ස්වට කවුද ඕන කට්ටිය සිලිකන් ඕනනේ සිලිකන් සොලිඩ් එක ඕන හරි ඊළඟට H4 හදාගන්න H2 ගෑස් එක ඕන හරි ඒකත් දාගත්තා තව කවුද ඕන O2 ගෑස් එකත් ඕන ඔයාට ඕන නම් මෙතන ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම දීන්න තියෙන නිසා බැලන්ස් කරලම ගන්න පුළුවන් හයිඩ්‍රජන් හතරක් ඕන නිසා මෙතන දාගන්න දෙකක් ඔක්සිජන් දෙකක් ඕන නිසා ඒව දාගන්න මෙතෙන් ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි ළමයි මේ ප්‍රතික්‍රියාවේ හරිද මේ වගේ එක ප්‍රතික්‍රියාවක එන්තල්පිය හොයන්න කිව්වොත් ඔයා කරන්න ඕන දේ තමයි මේ පැත්තේ සෙට් එක වෙනම මට්ටමකට හදාගන්න මේ පැත්තේ සෙට් එක වෙනම මට්ටමකට හදාගන්න අපිට මට්ටම් දෙකක් ආවොත් නේ අපිට ඒ දෙන්නගේ එන්තල්පිය ගන්න පුළුවන් වෙන්නේ බා එකම මට්ටමක රෝසීරම හදාගෙන කරන්න බෑ මට්ටම් දෙකකට ඔය දෙන්න හදාගන්න හරිද ඒ කියන්නේ මෙහෙමයි මම ඉස්සෙල්ලම හදනවා SiH4 මේ දෙන්න එකතු කරලා හදාගන්න පුළුවන් නේ බලන්න ගන්න දීලා තියෙන්නේ SiH4 හදන උත්පාදන එන්තල්පිය ධන 35යි ධන 35 කියන්නේ උඩට එන්නේ ධන 35 කියන්නේ මෙයා උඩට එන්නේ හරිද මේ වගේ හරියකින් දල වශයෙන් මාර්ක කරගන්න හරිද දැන් මෙන්න මෙතනින් මෙතෙන්ට SiH4 හදනවා SiH4 ගෑස් එක අපි ඉතුරු වෙනවා O2 ල දෙන්න උන්ට මොකක්වත් උනේ නැහෙන අන්න පළවෙනි පැත්ත හැදුවා පැත්ත හදාගත්තා කවුද මෙතන දාගන්නේ ඩෙල්ටා x සම්මතය 1 කියලා දැම්මා අගය ධන 35යි ඔන්න එයා හරි මෙන්න පළවෙනි පැත්ත දැන් හරි මෙන්න මේ දෙන්න තමයි ඊළඟට හදා ගන්න ඕන එයා හදා ගන්න ආයෙ පටන් ගන්න මෙතනින් අපිට මෙතනින් පටන් ගන්න බෑනේ කොහොමද එතන නෑ නේ සිලිකන් ලා මෙතනින් තමයි පටන් ගන්න වෙන්නේ ඒක කීයද SiO2 910යි අනේ SiO2 910 නම් මේ හරියට ගමු හරිද 910 නම් මෙන්න මේ හරියට ගන්න මේ වගේ මට්ටමකින් ඇඳ ගන්න හරිද ඔන්න මම හදනවා මෙයාගෙන් 910ක් කවුද SiO2 සොලිඩ් එක දාන හයිඩ්‍රජන් දැන් දෙවරක් දෙක තාම ඒ දෙන්න ඉන්නවා හතර ඉන්නවා O2 ගෙන් දෙකක් මෙතෙන්ට ගියා තව දෙකක් ඉතුරු එයා මෙතන ලියාගෙන මෙතෙන්ට දා ගන්න ඩෙල්ටා H සම්මතය 2 කීයද දාන නෙමෙයි ඍණ 910යි ඍණ 910යි කිලෝ ජූල් මවුලේට හරිනේ රයිට් හලෝන් ඊළඟට මොකද කරන්නේ මේ දෙන්න එකතු කරලා හදන්න ජලය ජලාණුවක් හදන එක කීයද 286යි ජලාණු දෙකක් හදන්න ඕන දෙකක් කියලා කියන්නේ 286යි ව දෙකක් ඒ කියන්නේ කී 286යි ව දෙකක් කියලා කියන්නේ ඒ 572යි ඒතොර ඒක අච්චර ලකුවට ඕනේ නැහැ ඒ චේප් එකේ මේ වගේ හැටි ඇඳන හරිය. හරිද? අන්න මෙතන මම දානවා මේ දෙන එකතු කරලා ජලය හදන එක. ඒතොර SiO2 හැදිලා තියෙනවා මගේ ළඟ. එයා ප්‍රශ්නයක් නැහැ. ධන අන ජලණු දෙකක් හැදුවා. 2H2O. වාට එක බාර ඩෙල්ටා H සම්බන්ධ 3 කිනේ ගන්න තේරෙන්නේ නැත්නම් දෙක වැඩි කිරීම කීයද? ඍණ 286 කියලා කියන එක ගන්න. අගේ කී දේ 572යි ඍණ. ඉතින් හරි. දැන් ඉතින් හරිනේ බා. ප්‍රතික්‍රියාව එන්තල්පිය නහන්. වැඩි දැන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රතික්‍රියාව එන්තල්පිය අහනවා නම් අර දෙන්න අතර ගැප් එක බලන්න. මෙන්න මේ අසා මෙන්න මේ අතර ගැප් එකනේ අපිට ඕන. මේ දෙන්න අතර ගැප් එකයි අපිට ඕන. ඒක හදන්න මෙන්න මේ ගැප් එක තමයි අපෙන් අහන්නේ. මෙතනින් මෙතෙන්ට මෙතනින් මෙතෙන්ට මේ ඊතලය ගැහුවා සරලයි දැන් කොහොමද ඒක හොයන්නේ අර කලින් වගේ හේස් හේස් කො පාරවල් දෙක මෙන්න පාරවල් දෙක මොකද පාරවල් දෙක මෙතනින් පටන් ගන්න එක පාරක් මෙහෙම සරූස් ගාලා එනවා මෙතෙන් අනිත් පාර
මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා ආය අර පාරේ අතෙන්ට එනවා. ඉතින් වැඩේ හරි මේක 910යි මේක 572යි. එතකොට මේ දෙකේ එකතු වෙනවා. එතකොට වාර කෙලින්ම ඩෙල්ටා x සම්මතය rx n කියලා දාන්න පුළුවන්. ඩෙල්ටා x සම්මතය rx n සමාන වෙනවා. කීයටද? නැත්නම් rx n ධන 35 කියන එක සමාන වෙනවා. 910යි 572යි 910 ඍණ 572 මේක එහා පැත්තට දාන්න ඔක්කොම ඍණ වෙනවා ඩෙල්ටා h සම්මතය rx n සමානයි ඍණ 910 ඍණ 572 ඍණ 35 ඔය ඔක්කොම එකතු කරාම වෙන උත්තරේ තමයි ප්‍රතික්‍රියාවේ එන්තල්පිය අගේ කියදෙන්නේ මේකට 900යි 1400යි 1500 ගන්න 1454 චතුරාර්ය උත්තරය වෙනස් වෙලා තියෙනවා ඔන Q4 එක මේ ලස්සනට අර ඉඩි අඩරෝදිල ගහමු මේ ලස්සන ඇදින්න අර මං කලින් ගෙන්දෝ ගෑන් දින්නපුවා ඉතල උඩ කැතයි බල්ලන් කාටවත් පිරේ අදල ගන්න දෙකුණ කරලා නැත්තම් උත්තරේ වරදිනවා හරි Q4 ඉවර නම් එහෙම වෙන දඩබඩස් ගාලා Q5 අර චතුරාර්ය Q4ද හරිද මේක හරිද බලන්න වරදුනා අර ඊළඟට එන ගාන Q4 නෙමේ 5 ඒකෙත් බලන්න ප්‍රතික්‍රියාව දීලා තියෙනවා pH එක දෙන්නෙක් ඉන්නවා මතක කරන්න එපා O2 න වැඩන්නේ නැහැනේ P2O පහලා එක්කෙනයි ජල අණු තුනක් දීලා තියෙනවා ඔයාලා ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය දීලා තියෙනවා මේ හදපු ගානම දැන් අහගනි අහගනි ළමයි උඹට මම මෙන්න මේ ගාන දීලා මේක දුන්න නැත්නම් මොකද්ද කරන්නේ මේ ගාන දීලා මේක අහනවා ඉතින් ඒත් ඕකමනේ කරන්නේ ඒත් කරන් දින ඕකම තමයි ඔයා වෙන වෙනම බලන්න P2O5 උත්පාදනය කරගන්න ජල අණු තුන උත්පාදනය කරගන්න ඊළඟට ඔයා කල්පනා කරලා බලන්න අර ප්‍රතික්‍රියාවේ එන්තල්පිය දිහා බලලා කොහාටද යන්න ඕන කියලා උඩටද පල්ලෙහාටද යන්න ඕන කියලා බලන්න මමත් හදනවා ඔයා try එකක් දෙන්න WhatsApp කරන්න බලන්න අඳපු කට්ටිය මේ අඳපු කට්ටිය සතහන
ऑनलाइन करती है मनीष मैं उत्तर सतहन Thank you.
तेरा गोटी ना था क्या ना दहा है कसी हाथुलिस सर कुते नॉलू समार आईट है दानी ने
හරිද මම බලන්නද සමහරගේ පොඩි පොඩි වැරදි අඩුපාඩු තියෙනවා හරි බලමු මෙන් එන්තල්පිය සටහන ගොඩක් සිහියෙන් අඳින්න ඕන ඇලස් කරන ඒවා වැරදුනොත් වරදිනවා ප්‍රතික්‍රියා තුලිත නැත්නම් වරදිනවා හරියට මූල ද්‍රව ටික පටන් ගන්න ඔලියා ගත නැත්නම් ඒත් වරදිනවා නිසා සිහිය සහිතව ලියන්න හරි බලමු මෙන් මොකද්ද කියන්නේ ඔයාට pH 3 2යි pH 3 දෙන 4යි O2 මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පිය දෙනවා 2යි pH 3 දෙන 4යි O2 නේ දෙකයි pH 3 දෙන 4යි O2 P2O5 දෙන 3යි ජලය P2O5 දෙන 3යි ජලය ඔන්න ඔය ප්‍රතික්‍රියාව දීලා තියෙනවනේ බං ස්නේ ප්‍රතික්‍රියාවේ එන්තල්පිය දෙනවා 2360යි කියලා ඍණ 2360යි හරිද එතකොට මම කොහොමද දැන් තේරුම් ගන්න වෙයි මම මේක මට්ටම් දෙකකට හදා ගන්න ඕන කියලා මම මේක තේරුම් ගන්න ඕන නා හරිද හරි බලමු මම මම අදිනකොට බලන්න චතුර හරිද මම මේ දෙක මට්ටම් දෙකකට හදා ගන්න ඕන මොකද්ද එකක් pH 3 අනිත් එක P2O5 ජලය හරිද එතකොට මම එහෙනම් ඔන්න pH 3 ගේ උත්පාදනය මුගේ උත්පාදනයනේ අහන්නේ ඒක දන්නේ නැහැ නේද තාම ඒක මම අන්තිමටම මාක් කරන්න තියා ගන්නවා අනිත් පුළුවන් අය මාක් කරනවා P2O5 පුළුවන් නේ P2O5 හදා ගන්න එක කීයද 1492යි ඔක්කොම තියෙන ඍණ උත්තර ඒ නිසා මම පල්ලෙහාට මාක් කරන්න හිතාගෙන උඩින් මාක් කරගන්න දල වශයෙන් මේ හරියෙන් දා ගන්නවා හරිද මේ හරියෙන් සම්මත රේඛාව ගහ ගන්නවා එතකොට සම්මත රේඛාවේ මොකම නාද එන්නේ ෆොස්ෆරස් ඕන මට P4 සොලිඩ් එක ඕන ඔයාලා P ද දාගත්තේ P4ද P දාගත්තේ P4 දා ගන්න ඕන සම්මත අවස්ථාව හයිඩ්‍රජන් ඕන H2 දා ගන්න සම්මත අවස්ථාව මත නැත්නම් කරන්න දෙයක් නැත ඊළඟට O2 ඕන වෙනවා ఫాస్ఫరస్ ద දෙකක් තමයි ඕන වෙන්නේ මට හතරක් ඕනේ නැහැ එහෙනම් මට මෙතන දාගන්නවා කීයක්ද භාගයක් හයිඩ්‍රජන් තුනරද්ද එක හයක් ඕනේ ඒ නිසා මෙතන දාගන්න ඕන තුනක් ඔක්සිජන් හතරද්ද එක අටක් ඕනේ ඒ නිසා මෙතන දාගන්න ඕන හතරක් P2O5 හදන එක 1492යි එහෙනම් එයාව 1000 ගන්න නිසා පල්ලෙහෙන් අදගමු दस हार से आनू देखा, अरे द, चलो मुकाद्दे वैन मैंने में तो नहीं नंग, हम इससे लम P2O5 पहाड़ आगर ना, P2O5 सोलिड देगा, दाना हाइड्रोजन लाइट रोई तुनाई H2, दाना इधर हाथरात देगा आटाई आटेम पहाक में तें टेक याँ इधर वैन ने तुनाई इन्हें O2 इन्नो ना, तुना बेदी में देगा, तो देख रहे बैलेंस कल ඊළඟට ජලය හදා ගන්න ඕන මේක ඩෙල්ටා එච් සම්මතය 1 කියලා මම දානවා ඍණ 1492 ඍණ 1492 ජල අණුවක් හදන එක 286යි ජල අණු තුනක් හදන එක එහෙනම් කීයේ 286 ඒවා තුනක් කීයේ කී 800 ඒ කියන්නේ මීටරක් ටිකක් මේ හරියෙන් එන්නේ නේ 800 ගානක් කියන්නේ මේ හරියන් වගේ දාගන්න පුළුවන්. හරි. මොන මේ දෙන්න එකතු කළා? මෙතන P2O5 හදනවා. සොලිඩ් එක දාන. 3H2O ලික්විඩ් එක. ඩෙල්ටා H සම්මතය 2 යකේද ඍණ 858යි හරිද ඊළඟට ඔයා නිකමට ඕන නම් ඒ දෙක පොඩ්ඩක් ලාවට එකතු කරලා බලන්න අගේ කීයක් වගේ එනවද කියලා එතන නිකන් ඔබ නිකන් ගෙස් කරලා බැලුවත් දැන් තේරෙනවනේ 858යි නේ 850 1492යි කියලා කියන්නේ කීයද කියලා බලන්න ඕන
එදාසාරසය අනෝ දෙක රින අටසිය පනස් අට අට දෙක දහයෙන් බින්දු එකක් ඉතුරුයි නමයක දහය දහය පහය පහලෙන් පහ එකක් ඉතුරුයි හතර එකයි පහයි අටයි පහයි දහතුනෙන් තුන එකක් ඉතුරුයි දෙදාස් තුන්සිය පනහක් එනවා රින මේ මේ ටික දෙදාස් තුන්සිය පනහයි මේ කෑව දෙදාස් තුන්සිය හැටයි එතන මොකෝ වෙන්නව වෙනස කීයේ මේක දෙදාස් තුන්සිය පනහයි මේක දෙදාස් තුන්සිය හැටයි වෙනස කීයේ धन दहायक सत्ती धन नोहाटे पल्हा मंगे मर उड़हाट मे हदागर मे आसा मे हदाग नहीं मे दिन हदाग इवरा कर मे दिन मे दिन कर पीएच थ्री हदला ए पी एच थ्री ओ टू आए मुंदे हदने पी एच थ्री सह मूव कर हेट आईना मे दिन मुल से दिदास तुलसी पनाहना වැඩිපුර තියෙන්නේ නැන තාපය 10ක් කිලෝජූල් මේ දෙන්න සමාන වෙයි. එනගේ උඩහට එන්න ඕන. ඒක මම මාක් කරනවා. ගොඩක් ළඟින් යන්න ඕන. 10 නේ ඉතින් කමන්නේ 10 කිසි ගොඩක් ළඟින් යවන්නත් බෑ. ඒ වගේ හරියට මාක් කරනවා. හරිද? ඔනි මෙතනින් මෙතෙන්ට මම දානවා. pH 3 ලා දෙන්නේ හැදෙන්න ඕන. ධන අවශ්‍ය වෙනවා. उत्पादन उत्तर මේ යගේ අපි දන්නවා මේ යගේ තමයි ඩෙල්ටා x සම්මතය 1 2 3 කියලා දාමු ඍණ 2360යි කියලා කියන්නේ එන ප්‍රශ්නයක් නෑ නම් මේක ධන 10ක් වෙන්න ඕන මේක සමානයි මේක ධන 10කට ධන 10ක් වුණොත් මේක වෙනස් වෙන්නේ එන උත්පාදන එන්තල්පිය කියේ ධන 10 නෙමෙයි ධන මේනිම දෙන්නේක් හදාගන්න එකනේ ධන 10යි. ඒක එකෙක් හදාගන්න එක උත්පාදනය කිය. ඒක උත්පාදනය කියක් වෙනවා. 5යි. එහෙනම් එම නිසා දෙවාරයක් ඩෙල්ටා x සම්මතයේ f සමානයි pH 3 කියගේ 10යි. ධන 10යි. කිලෝජූල් මවුලයට දැන් ඩෙල්ටා x සම්මතයේ f එක වෙනවා pH 3 ගේ ධන 5යි. किलोजूल मौले सुलुक्रीम कार्य में वरद का मुलुगा बड़ू हम बेनो क्यू सिक्स से कहा दू क्यू सिक्स से कहा दू ना वरदा ने तू अरे एक पटांगा बड़ा से बसती हूँ सीधी मीजर प्राइवेट ने सीरी भी दिनो अरे एक बार लगा नहीं लगेगा क्यू सिक्स हरगेट हदन हो दे हरगेट हदन ना एक नगर पे खाली है तो बोलेगा तीन सी एच फोर एन टू एच सी एन एमोनिया मर्सिडीज අරමේ ඊළඟානේද ඔව් ඊළඟානේ ඔව් එවෂන් මෙඩගල බලන්න ඔයාට එකක් දන වෙලා මට්ටමේ එකක් දන වෙලා අනිත් එක රින වුණොත් ඔයා උඩට ගිහලා ඒ බලන්න එවෂන් නේ මට්ටම් දෙක දෙක හදාගන්න හරි ඉක්මන් කරලා හදා ඉක්මන් කරලා හදා ඉතරව
එන්තල්පි ගණන් වලදී අනිවාර්ය ඍණදාන කියන එක දාන්න ඍණදාන දාන්න ඕන නිකන් උත්තර ඉලක්කම විතරක් වැඩක් වෙන්නේ නැහැ सिक्स एक तीवर की उसे बनने के बड़ा कमी ओण क्यू सेवन का सम्मत अवस्था दी आगे फुड बोला पड़ी के तिब मत मोकर तन चूडा क्यू सेवन इकट क्यू सेवन के अरे वाले मे तापरस दत्त की दक्त एक तीनोनी आर टू ओ थ्री उत्पादन यागे टी टू ओ थ्री ने एक मुखदेनो टी टू ओ पहा किल हागंड क्यू थ्री वाला उत्तर पुट मट कौर लमी पुट बल क्या क्यू थ्री वाल टावे दिदास दसी वैसी हाया क्यू දස දෙසි දාසය දස දෙසි දාසය අයිලු කිව් 6 එක හදන්න ඕනද කිව් 6 එක හදන්න ඕනේද දන්නවනේ හරිද නේ ආ හරි බලා ගන්න මේ
බලාගන්න. හරිද? මේකට සම්බන්ධ වුණා දේවල් දැන් මම හදා ගන්නවා කවුද? මෙන්න කට්ටිය CH4 දන N2 හදනවා HCN දන මොකදනෝ? HCN දන ඇමෝනියා නේද? ඔකනේ ප්‍රතික්‍රියා. හරි. එතකොට මම සම්බන්ධ මූලද්‍රව්‍ය මට බලන්න දත්ත ටික ඔක්කොම ධන උත්තරත් නේද ඍණ උත්තරත් නේද හැබැයි ධන උත්තර එකයි තියෙන ඍණ උත්තරත් මහ ලොකු පරාසයක් තියෙන ඒවා නෑ දැන් සාමාන්‍යයෙන් දල වශයෙන් මේ වගේ හරියකින් ඇඳගමු හරිද අවුද මට උඩ සම්බන්ධ බලන්න දරව ඉන්නේ හාබන් සොලිඩ් එක ඕන ග්‍රැෆයිට් ගේ ඊළඟට N2O ඊළඟට H2O ඕන ගාන්ත් එක බැලස් කරගන්න කාබන් එක හරි හයිඩ්‍රජන් ලා කියක් ඕන H2 ලා දෙකක් ඕන N2 ඉන්න ගාන ඇති ඉන්න ගාන ඇතිනේ ප්‍රශ්නයක් නැහැ හරි දැන් හදා ගන්න ඕන කවුද අපි CH4N2 CH4 ගේ එන්තල්පිය කීයද ඍණ 74යි එතකොට ඒක උඩටද පල්ලෙහාටද පල්ලෙහාට එහෙනම් මම යා විශ්සල මාක් කරගනවා ඍණ 74යි ඍණ 74කට මේ විදි මේ හරිය මට්ටමකට දාගමු සයිනයිඩ් තමයි HCN කියන්නේ සයිනයිඩ් हाइड्रोजन साइनाइड तो एचसीएन के लिए उत्तो ना मद नहीं साइनाइड है देने में कार्बन की नाइट्रोजन के लिए साइनाइड है देने सीएन के लिए है देने कार्बन के लिए नाइट्रोजन के लिए देखा क्या बंदे में साइनाइड के लिए मुझे सामने तो बोलो दरवाजे नहीं बोला कार्बन सह नाइट्रोजन तो मैं साइनाइड के लिए आएगे पटल करते हाँ साइनाइड के लिए मेरा मूल द्रव्य नहीं කාබන් නයිට්‍රජන් දෙවයි උඩ මෙන්න මොකක්ද තෝන්නේ නැහැ හරිද හරි එහෙනම් මේ ප්‍රශ්න නැති වෙයි නේ එහෙනම් මෙතන හදනවා CH4 ගෑස් එක ධන N2 ගෑස් එක ඕන CH4 ගෑස් එක එක්කනේ හදා ගන්න ඕන හරියට ප්‍රශ්නයක් නැහැ නේ හවුද ඕන ඍණ 74යි මෙයා ඩෙල්ටා එච් සම්මතය 1 කියලා ගමු ඍණ 74යි අගය ඍණ 74යි එයා හරිනේ දැන් ඒක උඩ ඊළඟට තව කවුද හදා ගන්න ඕන HCN කියලා ඇමෝනියා කියලා HCN හදා ගන්න කවුද ඕන H ඕන කාබන් ඕන නයිට්‍රජන් දෙෝදී හරිද HCN ගගේ කියද ධන 135යි ධන 135ක නිසා සාමාන්‍යයෙන් යාව මේ හරි මගේ මාක් කරගමු ධන 135 හරි තොර මෙන්න මේ සෙට් එක තුර HCN හදනවා HCN ගෑස් කාබන් එක ඇතිඹි කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ලා දෙකක් තිබ්බා එකක් ගියා N2 විතර කීයක් ඉන්නවද ළමයි මෙතෙන්ට එන්න ඕන භාගයක් බලසන්නේ N2 ගි දෙකක් තිබ්බා එකක් මෙතෙන්ට ගාව එකයිනේ තියෙන්නේ එන භාගයක් එනවා ධන H2 එන්න ඕන H2 ගෑස් එක කීයක් එන්න ඕනේ හතරක් තිබ්බා එකක් ගියා කියන්නේ තව කීයක් විතරද තුනක් විතර වෙන අතර කීයද තුන බෙදීම දෙකක් අන්න උන් දෙන්න එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් කවුද ඇමෝනියා මේකගේ කීයද ධන 100 1 2 ධන 135යි ධන 135යි දැන් මොකද කරන්න ඕන මේකට මෙයා එකතු කරලා හදන්න ඇමෝනියා ඇමෝනියාගේ කීයද ඍණ 46යි එහෙනම් මේක ඍණ 46යි ඉන්න ධනයක සිස්පා මේ හරි නා ඍණ 46 මෙන්න මේ හරියට ඉන්න ඕන හරිද එතකොට මොකද්ද වෙන්නේ මෙයා එකතු කරාම හදනවා HCN එකයි ඇමෝනියා එකයි ඒ කීයද ඩෙල්ටා එස් සම්බන්ධ මන් 3 කියලා ගන්නවා ඉන 46. ඉතින් වාගෙන් අහන ප්‍රතික්‍රියාව එන්තැල්පිය කියන්නේ මෙන්න මේක. මෙතන ඉඳලා මෙතෙන්ට එන්තැල්පිය අහන්නේ ඉතින් ඒක මාක් කරලා බලන්න. හරිද? මෙන්න ප්‍රතික්‍රියාව එන්තැල්පිය කීයද කියලා බලන්න මේක දන්නේ නැහැ. ඒක තමයි ඉතින් අහන්නේ. ඊසි නේකනේ. මෙතන ඉඳලා පටන් ගන්න මෙන්න එක පාරක්. මෙතන ඉඳන් පටන් ගන්න සරාසකල මෙතෙන්ට එනවා. අනිත් පාර මේ යන්නේ. ඒතර මෙතන අගේ කීයක් විතර වෙන්න ඕනේ?
डेलटा एच सम्मति आर एक्स एन सामान ऋण हतराय ऋण एक स्पहाय धन हतलिस उत्तर मनो उद्दाले मेघ उठे अभी सी एच फो एन टू के मेघ हाथ इतना हेटे अभी हाँ मे आसा मे आगे मे दिन हादनी इतना मुखद मे आदर मे आगे मेके मे पे आर एक्स एन सामान विनवा धन पहाय धन हेत्ता हतराय ऋण हतरी सहाय सुलुकर उत्तरे किए कसी हेट तो एक दानी उड़नी साधा दाने कसी हेट तो अंदर बल मुखद हाँ अरे डोंगल अंतिम टग्गाले एक करा इवर इन तल से हाँ इवर क्यू सेवन ने के अरे मन दत्ते अग्नस्कर का क्यू वा मुखद टी टू ओपहाने के अगय टी टू ओ थ्री के टी टू ओपहा ऋण यदा दिशा पणहाय एके आर लगे टी लगे सम्मत वस्तव कमी ओण आर की लगे तत्व टी की लगे तत्व एक मट ओण ओण प्रश्न दिए मत क्या तू प्रतिक्रिया तुत कर बड़ी कर संख्या हर बड़ी कर
සම්මත අවස්ථාව සලකන්න ඕනේ නෑ. ඔයා කැමති එකක් ගන්න එක ගැටලුවක් නෑ කියලා මම කිව්වා. සම්මත මූලද්‍රව්‍ය විතර ඔයා කැමති එකක් ගන්න. අපි දන්නේ නෑ මූලද්‍රව්‍ය කවුද කියලා. එනනම් උපකල්පිත සංයෝගනේ. ඔයාට ඕන නම් R කියලා ගන්න. ඔයාට ඕන නම් R2 කියලා ගන්න. ප්‍රශ්නයක් නෑ. හරිද උත්තරේ 10 150 අව බලමු රයිට් ඒකත් අර වගේම තමයි ලේසි කලබල නැතුව සරල විදිහට හදන්න මහා අලුකු දෙයක් නැහැ ඉස්සෙල්ලාම බලන්න කවුද මේ කියන ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියාව කවුද කියන්නේ R2O3 ධන මේකනේ R2O3 ධන
T2O5 හරි හදනවා දෙකයි RTO3 twice දෙකයි RTO3 thrice ඕකනේ හරිද නෝට් එකේ තියෙනවා ප්‍රශ්නේ තියෙනවා එතකොට මම බලුවා මට පේනවා මේකේ වැඩිපුරම තියෙන්නේ මොන උත්තරද වැඩිපුරම ඍණ උත්තරේ නะ ඍණ උත්තර නම් මම මේක උඩ හරියෙන් මාක් කර ගන්නම් සම්මත රේඛා සම්මත රේඛා උඩින් මාක් කරගන්න සම්මත රේඛාවේ සම්මත මූලද්‍රව්‍ය මොකුද ගැන මම දන්නේ නැහැ මොකුණාද මට කමන්නේ ඇයි මම දන්නේ නැති නිසා ඉතින් උඹට උගන්වලා නැහැ නේ මේවා උඹ කැමති එකක් දාගන්න සම්මත රේඛාවේ මොනවද දාගත්තත් ඒක ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ හරිද පාට වුණ නම් R2 කියලා දාගෙන බැලන්ස් කරද්දි විතරේ ඒක වෙනස් වෙන්නේ අපි සාමාන්‍ය පොදුවේ දන්න අය නිසා මම නිකන් R අකුර දාන්නම් R solid T දා ගන්නම් T solid කියලා ඔක්සිජන් දා ගන්නම් ඒක නම් දන්නවනේ O2 gas කියලා R දෙන්නේ කොන් නිසා 2R එනවා T දෙකක් කොන් නිසා මෙතන 2T එනවා 2 නෙමෙයිනේ මෙතන 3 2 6ක් එනවා ඒ නිසා මෙතන එනවා 6T එනවා සමාරක ළමයි මෙතන R2 දැම්ම නම් ඌට ආයෙ ඉස්සරහට එකක් දාන්න ඕනේ නෑ T2 දැම්ම නම් 3 දැම්ම නම් හරි ඒක ප්‍රශ්නයක් නෑ හරිද ඊළඟට දැන් ඉතින් හදාගන්න මෙයාමයි මෙයාමයි එක මට්ටමකට හදාගන්න මූ එක මට්ටමකට හදාගන්න R2 හදන එක R2O3 හදන එක ඍණ 900යි ඍණ 900 නම් පල්ලෙහාට එන්න ඕනනේ පල්ලෙහාට ගහන්න මෙන්න මෙන්න මෙතනින් පල්ලෙහාට මම එනවා R2O3 solid එක හදනවා ඩෙල්ටා H සම්මතය 1 කියලා ගමු ඍණ 900යි. තවර 6T වලට තාම මොනවත් උනේ නැහැ. ඔක්සිජන් ගන්න එන්න ඕන 5 15 තුනයි 18ක්. ඒ කියන්නේ මෙතන 9ක් එන්න ඕන. එතන මෙතන O2 වෙනවා. 18ෙන් මෙතෙන් 3ක් ගියා කියන්නේ තව කීයක් ඉතුරු ළමයි? 15ක් එන්න ඕන. මෙතන කීය දාන්න? 15 දීම 2යි. හරි. මෙයා හරි ඊළඟට T2O5 එක T2O5ක් හදාගන්න 1250යි 1250ව කීයක් ඕනේ 3යි ඒ කියන්නේ කීයේ 1250 3ක් කියන්නේ 4750යි මේක 900යි නං 3750 ඊට වඩා ගැරට පල්ලෙහාට ගන්න හරිද අන්න මේ දෙන්න එකතු කරලා අහ හදනවා R2O3 solid එක දන 3යි T2O5 solid එක මෙතන එනවා එන්තල්පිය ඩෙල්ටා H සම්මතය මම එයා දා ගන්නම් 2 කියලා එතකොට එනවා ಗುಣගුණ කිරීම ඍණ 1250යි ූමරප්පා 15 න් බයව 7යි 3750යි ඍණ ඉතින් ඔන්න මේ පැත්තේ දෙන්න හදලා ඉවරයි දැන් මොකද කරන්නේ මෙන්න මේ RTO3 thrice ලා දෙන්නේ හදා ගන්න එකෙක් හදන එක කීයේ 3250යි දෙකෙක් හදන එක 6500යි ඒතර මෙතනින් පටන් අරන් 6500ක් යටට එන්න ඕනේ කියන්නේ කොහෙද මෙන්න මේ මේකේ හද්ද යට තියෙන්නේ හද්ද රොටේ තියෙන්නේ මෙන්න මේ හරිය මම දන්නේ තව පල්ලෙහාට ඕන තව පල්ලෙහාට දාගන්න මේ හරියෙන් පටන් අරගෙන ඔයා මෙන්න මෙතෙන්ට මෙන්න ඕන හරිද මේකේ මොකක්ද අහන්නේ බා අහන්නේ එන්තල් විපර්යාසනේ හා එන්තල් විපර්යාසය අහන්නේ එතකොට මෙන්න එක්කෙනෙක් හරි මෙන්න මෙතනින් මෙතෙන්ට කෙලීම මම එනවා එතන උඩ හදා ගන්න පුළුවන් දෙවාරයක් R TO3 thrice එක අගය ඩෙල්ටා H සම්මතය එයාගේ අගය ඉන්නේ මොකද්ද 2 3 කියලා දාමු ඍණ දෙවාරයක් ඍණ 3250යි ඒ කියන්නේ කීයද 6500යි නේ 6500 හරිනේ මෙන් අහනවා ප්‍රතික්‍රියාවේ එන්තල් විපර්යාස කවුරු කවුරුද මෙන්න ආ මේ තියෙන මෙන්න මේ දෙන්න අතර එන්තල් විපර්යාස යහ අප්පෝ හදන්න දෙයක් ඇත්තෙත් නැහැ නේ මෙන්න මෙතනින් මෙතෙන්ට කීයද කියලා ඩෙල්ටා H සම්මතය RX
මෙතන 900යි 1000 sorry 3750යි මෙන්න මෙයා මේ තුන් දෙනාගේ මේකතුව 6500ට සමාන වෙන්න ඕනේ. ඉතින් කීයක් නේද මෙතන සුළු කරා? 2000 1700 1750 රේන 1850යි සරල හරි ඔන්න ඔච්චරයි. එන්තල් ප්‍රසදාන මෙලව රහන්නේ නැහැ. ලේසි නැද්ද? අමාරු වෙනවා කියන්න එපා. හරි ආවනේ. හරිද? හරිද? ආයන යන්න. එන්තල් විපර්යාස කිව්වොත් කිලෝ ජූල් මෝලෙටම තමයි. කිලෝ ජූල් වලින් තියන්න පුළුවන් ශක්ති විපර්යාසයක් නිසා. නැත්නම් කිලෝ ජූල් මෝල් ලියුවොත් ප්‍රශ්නයක් නෑ. මේ ඔක්කොම එන්තල්පි අගයන් තියෙන්නේ මෙතන කිලෝ ජූල් මෝල් වලටනේ තියෙන්නේ. ඒතර ඔක්කොම මෝල් වලින්. හරි. රයිට් හරි. එහෙනම් ඔන්න එන්තල්පි සටහන් ටික උතරින් ඉවර වෙනවා. ලබන සතියේ ඒතර කොට අලුත් කොටස පටන් ගන්න තියෙන්නේ. ලබන සතියේ ඒක බලා ගන්න. ඒතර හවස 6:00ටනේ. 6:00 ෆිසිකල් එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න. අද ඒකේ අලුත් කොටස පටන් ගන්න තියෙන්නේ. හොඳම කොටසක් අත් කරගන්න එපා. और यान बना एक मंगल करंट का टीवी कोड़ा का मैं पहले पैर करंट के ऊपर मंदर आटे से लग रहे पैन का पानी से रहा मैं ध्यान दे अरे अरे इन्हें टक गला गिला वो करंट का था लबड़ हाथी लुक प्रेस पड़ांगा ना लबड़ हाथी टेस्ट के लबड़ हाथी इंदल भी पारा बनोड़ दे टेस्ट के हम पारा करांगे